Hima Academy official YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලොත් එක්ක කතා කරන්න එන්නේ ඔයාගේ WhatsApp status වල ඔයා දැනගත යුතු රහස් තුනක් ගැන. ඔයා WhatsApp status දාන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා WhatsApp status බලන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔයාට මේ රහස් තුන වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම මේ රහස් තුන දැනගත්තොත් ඔයාට WhatsApp status එක professional විදියට use කරන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම ඔයා channel එකට අලුත් කෙනෙක් subscribe කරන්න video එක හොඳ නම් bell icon එකත් all කරලා තියාගන්න. නොදන්න කවුරුම හරි ඉන්නවා නම් video එක host කරන මම මතීෂයි මන්සන මුලින්ම ඔයගොල්ලෝගේ WhatsApp එක open කරගන්න. Open කරගත්තට පස්සේ ඔයගොල්ලෝ normal WhatsApp එකක් use කරන කෙනෙක් නම් ඔයගොල්ලෝගේ chats status calls කියලා tab තුනක් වෙනවා partition වෙලා ඇති. නැත්නම් ඔයගොල්ලෝ mod එකක් use කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ මම දන්නේ ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔයගොල්ලෝගේ පිහිටීම තියෙන තැන status කියන tab එක හොයාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. පළවෙනි රහස ගැන අපි කතා කරමු. මේ පළවෙනි රහස තමයි ඔයා හිතන්න ඔයාගේ status කවුරු හරි ඔයාගේ contact වල ඉන්න කෙනෙක් status upload කරනවා. ඒ status ඔයා බලන්න අකමැති. එතකොට ඔයාට status එක hide කරන්න ඕනේ. කිසියම් හේතුවක් මත, හේතුව මම දන්නේ නැහැ, ඔයගලොන්ට ඇතිවන හේතුවක් මත ඔයගලොන්ට status එක නොබලන්න ඕනේ. ඒ නිසා ඔයාගේ WhatsApp එකේ status tab එකේ පෙන්වන්න බෑ මෙයා මේ status එක upload කරලා තියනවා කියලා. එතකොට කොහොමද ඒක කරන්නේ? කරන්න තියෙන පුංචි පුංචි දෙයයි. මම උඩමින් එක්කෙනාගේ status එක hide කරලා පෙන්වන්නම්. කරන්න තියෙන ඔයාගේ status එකට touch කරගෙන කරගෙන ඉතිනවා mute කියලා tab mute and cancel. ඒ status එක mute කරන්න තියෙන mute කරාට පස්සේ status tab එකේ පල්ලෙහාටම යන්න. පල්ලෙහාටම ගියාට පස්සේ පේනවා muted updated කියලා පොඩි මේ වගේ ඊතලයක් වගේ එකක් තියෙනවා. දකුණු පැත්තෙන් එන්නේ ඊතලෙ උඩ එකපාරක් touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයගොල්ලෝ පේනවා මම hide කරලා තියෙන status එක. කිසියම් අවස්ථාවකදී මම දැනටමත් status තුනක් hide කරලා තියෙනවා. මේ status තුනෙන් එකක් ඔයාට යාළුවෙක්ව නැවතත් ඔයාගේ status වල පෙන්වන්න ඕනුනොත් කරන්න දෙන පුංචි පුංචි දේ ආයෙත් ඒක උඩ එකපාරක් touch කරන් ඉඳලා unmute කරන්න. දැන් පේනවා unmute වෙච්ච status එක උඩටම ඇවිල්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි කතා කරමු දෙවනි රහස. දෙවනි රහස තමයි ඔයා හිතන්න ඔයා upload කරන status එක. දැන් මම පෙන්නන්නම් මම අප්ලෝඩ් කරපු post status එක. මෙන්න මේ post details එක දැනටමත් බලලා තියෙනවා පුංචි ප්‍රමාණයක් බලලා තියෙනවා 20ක වගේ පුංචි ප්‍රමාණයක්. මේ 20ෙන් බලලා තියෙන එක්කෙනෙක් දෙන්නෙක් මම කැමති නැහැ මේ status එක බලනවට. එතකොට මට හයිඩ් කරන්න අවශ්‍යතාවයක් ආවත් මගේ status එක යාට පෙන්නන එක. එතකොට කොහොමද කරන්නේ? කරන්න දෙන්නේ පුංචි පුංචි දෙයයි. ගිහිල්ලා මෙන්න මේ තිත්තුණු උඩ එකපාරක් ටච් කරන්න status tab එකේ තියෙන status privacy කියන ටච් කරන්න. මේකේ තියෙනවා partition තුනක් my contacts expand only share with. ඒකේ my contacts කියන tab එකේ ඔයාගේ සමහර විට hide නොකරපු කෙනෙක් නම් තියෙන my contacts කියන්නේ ඔයාට හැමෝටම පෙන්නනවා ඔයා upload කරන status එක. my contacts expand. ඒ කියන්නේ දෙවනියට තියෙන tab එක තමයි මම දැනට මම select කරලා තියෙන. ඒ කියන්නේ ඔයා අකමැති කට්ටිය මේ status එක බලන්න අකමැති කට්ටිය ඉන්නවා නම් ඔයගොල්ලන්ට මෙහෙම tick කරන්න පුළුවන්. අකමැති කට්ටිය ඉන්නවා නම් මම මෙහෙම tick කරලා තියෙන්නේ හුඟක් දෙනෙක්ගේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ කොළපාඩින් තියෙන tick එක උඩ එකපාරක් touch කරාම apply වෙන only share with කියන්නේ ඔයා share කරන්න කැමති කට්ටිය විතරයි. එතකොට select කරන්න ඕනේ අර විදියට මෙනවා ඔයාගේ contact list එක කැමති කට්ටිය සිලෙක්ට් කරන්න. අකමැති කට්ටියව සිලෙක්ට් කරන්නේ නැහැ. එතකොට කැමැති කට්ටියට විතරයි යන්නේ. ඒක මම කරලා පෙන්නන්නේ නැහැ වීඩියෝ එක දිග ගැස්සෙන නිසා. අපි කතා කරා දෙවෙනි රහසත්. දෙවෙනි රහසත් උඩ යම් කිසි විදියකින් වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. අපි කතා කරමු එන තුන්වෙනි රහස. තුන්වෙනි රහස තමයි ඔයා මෙන්න මේ වගේ post එකක් හරි video එකක් හරි upload කරලා තියෙනවා කියලා හිතන්න. සාමාන්‍යයෙන් post එකකට වඩා මේක වැදගත් වෙන්නේ video එකක් upload කරපු කෙනෙක්ට. ඔයා status video එකක් upload කරලා තියෙන අවස්ථාවකදී ඔයාගෙන් යාළුවෙක් මේ status video එක බලලා ඔයාට message එකක් කියනවා මේකත් මට එවන්න කියලා. එතකොට කිසියම් අවස්ථාවකදී ආ හැමෙව්වොත් ඔයාට ගිහිල්ලා ඔයාගේ phone එකේ ගිහිල්ලා ඒ video එක හොයලා WhatsApp contacts search කරලා එහෙම share කරනවට වඩා ලේසි ක්‍රමයක් තමයි මේ කතා කරන්නේ. කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අදින්නේ status එක. මෙතන තියෙනවා share button එකක්. මෙන්න මේ share button එක උඩ එකපාරක් touch කරලා ඔයාට පුළුවන් forward කරන්න ඔයාගේ මේ status එක ඔයාගේ ඕනම යාළුවෙක්ට සහ ඔයා දැනටමත් join වෙලා ඉන්න group වල කිසිම ගැටලුවක් නැතුව මේක share කරන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම මේක වීඩියෝ එකටත් මේ විදිහටම තමයි අන්තර්ගත වෙන්නේ. අනිවාර්යයෙන්ම අද වීඩියෝ එක ගෙනාපු එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න. සමහර විට ඔයා දන්න සෙටිනුත් තියන්නේ ඇති මේ අතර. ඒ ගණන් ගන්න එපා. මම ඉදිරියේදී සුපිරිම WhatsApp videos කියනවා මේ සම්බන්ධව WhatsApp එකට ඔයගොල්ලෝ නොදන්න tricks. ඒ වගේ දේවල් බලාගන්න channel එක subscribe කරන්න. අනිවාර්යයෙන්ම මේක සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ පුංචි comment එකක් දාන්න අමතක කරන්න එපා. නොදන්න යාළුවෙක්ට බලන්න පුළුවන් නම් video එක share කරන්න. එහෙනම් සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. පුළුවන් නම් තව දෙයක් මතක් කරන්න ඕනේ මගේ WhatsApp group එක තියෙනවා. ඒකට පුළුවන් නම් join වෙන්න. එහෙනම් අපි ගියා.